අවිබෝවන් අපේ මුතුන්මිත්තෝ තමන්ගේ අක්මුල් දිවගේ මවපස තුළ තබපු සටහන් අපි අද දවසේ පුරාවිද්‍යාව විදියට හඳුනගන්න. පුරාවිද්‍යා ශෂත්‍රය අපේ අතීතය අනාගතයට ගෙනන්න පුුවන් හොඳ මාර්ත්‍යයක් ඒ නිසා තමයි විශ්වවිද්‍යාල මට්ටමෙන් මේ පිළිබඳව පර්ේෂණ සිදු කරෙන්නේ. අපි අඇද එවැනි පර්යේෂණකාරයක් පිළිබඳව සම්න්ත්‍රණයක් පිළිබඳව ඔබ දැනවත් කරන්න බලාපොත්තු වෙන ශ්‍රී ලංකා ෞද්ධහා පාලිවිශ් විද්‍යාලයේ සවිධාන කරන ස්්‍රී ලංකයේ බෞද්ධ උරුමේ තර්ජන අභියෝගහා අනාගතයමයයින් සිදු කරන සම්න්ත්‍රනය පිළිබඳව තමයි කතා බහ කරන්න මේ ආකිලෝජි ඩෝ ල්කේ වෙෙබඩවිියත්තක් එකතු වෙලා සිදුකරන සම්න්ත්‍රනයක් වෙදිහටත් එය පුරාවිද්‍යශෂස්ත්‍රේට හටදවසේ වැදගත්වන කතිකාවක් වෙෙසත් හඳනා දෙන්නට පුළුව. අපි එවැනිුව නිතාම ගෞරවේ නාරාධනා කලා කතාබහ කරන්න ්‍ර ලකා බද්හාල ශ්වවිද්‍යාල පුරාවිද්‍යා අධ්‍යනංශයේ අංශාධිපති දේෂ්ඨ කතිකාාය බැරගම සද්ධනන්ද ගෞරණ ස්වාමීන් වහන්සේට ඒ වගේම තමයි පුරාවිද්‍යා අධ්‍යනංශයේ ශිෂ්‍ය සංගමය සමහපති පූජ්ජ රුප්ප බැද්දේ චූලා ලංකාර අප හාමුදුරුවන්ටත් මේ අධ්‍යේනංශයේ කතිකාආචාර්ය ආචාරය ඉසංක මල්සිරි මහතාටත්. මං කැමති මුලින්ම අංශාධිපති හාම්දරුවත යොමුයේ නැතම අපි හාමුදුරුවණය දැන් මෙ වැනි කාලවකවානුවක පුරාවිද්‍යාව අනාගත උරුමේට රැකගන්න අවැසිකාලයක මෙවැනි දෙයක් සංවිධහන කරන්න හේතු මුකක්ත මේකේ අරමුණ. උවම්මහත්ය පළුමෙන්ම ශ්‍රීලංකා බෞද්ධහා පාල ශ්‍රවිද්‍යාලයේ පුරාවිද්‍ය අධ්‍යේනන්සේ විසින් සංවිධානය කරන, සමලුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා අපට අවස්ථාව සලසාදීම පිළිබඳව ඔබතුමාටත් ඒේවගේම ස්වාධීන රූපවාහිනයේ අධ්‍යක්ෂක තුමා ඇත්තුළූ කාරි මණ්ඩලයට අපේ ගෞරුණේ ස්තුතිය ප්‍රකාශ කරන්නට කැමති. ඒවගේම ශ්‍රී ලංකා බෞද්ධපාලි විශ්ෂ ද්‍යාලයේ වර්තමාන මහෝපාධ්‍යය ජේෂ්ට මහාචාරය ගල්ලෑල්ලේ සුමන සිරි නායක හාන්දුරුවන් වහන්සේත් ගේ ශ්‍ර ලංකා ෞද්ධහා පාලි ශද්‍යාලේ බද්ධ දයන පට පිට අධිපති මහාචාරය සමන්ත ලංකෝන් මහත්මගේ මෝලිකත්වයෙන් බෞද් පාලි ශ්‍රීද්‍යධාලේ පුරාවිද්‍යා අත්දයන අන්සේය ආखිලෝජි ඩෝ ල් වෙබ අඩ විය සමඟ සම්බන්ධ වෙලා ශ්‍රී ලාංකීය බෞද්ධ උරුමය තර්ජන අභියෝගහා අනාගතය යනමයිෙන් සාාස්ත්‍රීිය සම්න්ත්‍රනයක් සිද්ධ කිරීමට බලාපොරොත්තුව වෙනවා ඔබතුමා අපෙන් ඇහුව වගේම අපි මේවැනි සම්බන්ත්‍රණයක් සෝධානන් කිරීමේදදි සසිව්ධානන් කිරීමෙන් බලාපපුරත්වන කාරණාව මුලින්බ සිහිපත් කළ ුතුෙනවා. විශේෂන් අපි දන්නවා වර්තමාන සමාජය තුළ වැඩිවසයෙන් කතාබහට ලක්වන මාතෘකා අතර බෞද්ධ රමයේන මාතෘකාව ප්‍රමකස්ථානය සලකන්නට පොළවා විශේෂ බෞද්ධර්ම සංග්‍රක්ෂණය ඒවගේ කළමනා කරණය ඒවගේ මිත්‍යා විශ්වාස නිසා බෞද්ධ උරුමයන්ට සිදුවෙන. අතර්ජන අභියෝග ඒවගේම තමයි බෞද්ධ මූලාශ්‍ර විකෘති කරණය සහ බෞද්ධ ඉස්මාර්ක, සඳර්භ ආශිත අර්ථනිරූපන සම්බන්ධව සමාජයේ විවිධ තරාතිරම්වල ස්ථානවල කතිකාවත් සංවාද ඇති වෙලා තියෙනවා. ඉතිං අපිකල්පනාකාර ශ්‍රී ලංකා ෞද්ධහා පාලි විශ්වවිද්‍යාලය කියල කියන්නේ මෙම විශ්වවිද්‍යාලය පිහිටවීමෙහි මූනිකම අරමුණ වෙන්නේ. පාලිභාෂාව හා තේරවාදී බුදු දහම සම්බන්ධ දැනුම නිෂ්පාදනය කරන බෙදාහරින බෞද්ධ ආයතනයක් බිහ කිරීම තමයි මූලිකානමුුණ වෙන්න. තින් එවැන්නේ බෞද්ධ ආයතනයක වගකිීම වන්නේ මෙවැනි අවස්ථාවක බෞද්ධ උරුමයට ඇතිබිලා තිබෙන තර්ජන අභියෝග තේරුම් හරගෙන ඒවා කළමනාකරණය කරමින් බෞද්ධ උරුමේහි සුරක්ෂතාවය ඇතිකිරීම අනාගතය සුරක්ෂිත කිරීම සඳහා යම් කිසි වැඩ පිළිවෙලක් යෝජනාකිරීමම සහ සැලසුම් කිරීම මමහිතනව කාලෝචිත ක්‍රියාවක් කියලා. අන්නේ ඒ කාරණාව තේරුම් අරගෙන තමයි බෞද්ධහා පාල විශ්ි විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයෙන් අන්සය සැත්තැම්බර් විසිහතර වන දවස, ශ්‍රී ංකය බෞද්ධ උරුමය තර්ජන අභියෝගහා අනාගත යනමයි මෙම ශාස්්‍රීය සම්මන්ත්‍රණය සෝදානන් කරලා තියන්නේෙ පැවත්වීමට. අපි දකින කාරාවක් තමයි පුාවිද්‍යා ශෂත්‍රය පිළිබඳ අධ්‍යේනය කරන විශ්ව විද්‍යාල විද්‍යාර්ීන් පිරිසක් ඉන්නවා ඔඕුන් මේ ශේෂත්‍රයේ පිළිබඳ නිරන්තරෙන් ගවේශණය කරමින්, පුරාවිද්‍යා උරුමේ සංග්‍රක්ෂණය කරමින් මේ අධදේන කටයුතු සිදු කරනවා. අපේ යති පරපුරත් මීට සම්බන්ධ වෙලා තිබෙනවා ගෞරවනිය. සං්‍යාාවහන්සේ මේ පුරාවිද්‍යා ශෂත්‍රය පිළි බඳා අධ්‍යනය කරන්න තමන්ගේ උපාධි පාට මලාවල යොදාගන්න නවන් කමති විද්‍යාර්ථී ඒවගේ ශිෂ සංගම, සහාපති පූච, රප බැද චූලා ලංකාර අපේ හාමුදරුවතයමින් අප හඳදුවනේ දැන් ඇතටම,ොමද විද්‍යාර්ීයන් තුළ මේකට තිබෙන උනන් දුවදායකත්වේ. ශ්‍රී ලංකා ෞද්ධා පාලි විශ් ද්‍යාලි පුරාවිද්‍යා්‍යීනන්සේ අන්සාධිපති දෙෂ්ට කතිකාචාර්ය අපේ බැරගම් සද්ධන් අන්දහාමුදුරුව වගේම ්‍රවිද්‍යානාන්සේ කතිකාචාය සංකමල්රි මාහත්මගෙන් අවසරයි. ඇත්තටම මේ වෙනවිට පුරාවිද්්‍යාව කියන විශ්‍යාශේෂස්ත්‍රය භික්‍ෂුන් වහන්සේලා අනිවාරයෙන්ම හැදැරී යුතුයි පිශ්විද්‍යාලය තුළ විද්‍යාර්තිී හැටියට, භික්ෂන්හන්සලාට අවස්ථාව සලසාදිය යුතුයි. මොකද වර්තමානය තුළ අපි දකිනවා මේ උරුමය ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය බොහොම අභියෝගයට ලක් වෙලා තියෙනවා එතකොට ඒ අභියෝගයන්ට මූුණ දෙන්නේ කොහොමද සහ ඒ අභියෝගයන් අපි පරාජය කරන්නේ කොහොමද කියන කාරණාව දැනුවත් කරන්න තමයි ශ්‍ර ලංකා බෞද්ධා පාලි විද්‍යාලි පුරාවිද්‍යාධ්‍ය වනාන්ේ අන්සාධපති හාමුදුරොත් ආචාරය මන්ඩලත් ඒවගේම ශෙස සංගමයත් ඒවගේම ආකියෝජි ඩොට්ටල්කේ වෙබ්ඩට වියත් අපි එකතු වෙලා මේ සම්මන්තරණය මේ මාසේ විශ්‍යාතර වෙන දින දෞසු පුරාම සංවිධානය කර මේ විශ්ිවිද්‍යාල වල සිටන සියලුම පුරාවිද්‍යාව හදාරණ මේ පිළිබඳ උනන්දුවක් තියන සියලුම විද්‍යාර්ථීන්ට සම්බන්ධ වෙලා. මේ අපි කතාකරන්න යන මාතෘකාව මොකක්්ද කියන එක. සේ ලංකාවේ බෞ දෝරුමය තරජන අභියෝග අනාගතය කියන මේ මාතෘකා අවස්්‍ය අපි කතා කරන්න බලාපපුරොත්තයෙන්නේ එනිසා ල් වෙබ්බඩ ව රහා දැනුවත් කිරීමක් කරා මේ පිළිබඳ උනාන් දුවක් තියන සියලුම විශ විද්‍යාල වල වි්‍යාරතීන්ට සම්බන්ධ වෙලා මේ පිළිබඳව දැනුම ලබාගන්න කියලා. අපි මේ වෙලාවෙත් ආරාධනා කරනවා. වෙබ්බඩ වේහරහා ලියාපදිංචි වෙලා මේ සම්බන්තරට සහභාග වෙලා ඒ දැනුම ලබාගන්න කියලා. ැිැති ාර ං හම ම ම ැමති බතුම ද නද ප්‍රාවිද්‍ය ශේත්‍රක කියයන්න හෝධනෙක් හිතාගෙනන්නේ පැරණී නටබුන් ආරක්ෂා කර ගැනීම පමණක් කියලා හැබැයි. මහි අනාගතේයට යන කොටසත් තිබෙනවා අනාගතය මේ සංරක්ෂණය සහ අපේ අතීතය පිළිබඳ අපේ ජනවිශ්වාස සහ අපේ ජනස්තෘතින් පිබඳ ලොකු අධ්‍යේනකට යමුම එන්න පුලුවන් ශේත්‍රයක්ක් තමයි මේක. තැන් මෙවැනි සම්මන්ත්‍රනය කහ මොනව නාගතයට ගෙනන්න බලාපොරොත්ව වනි මුක්ත් මේේ අතර් ගත. ඇත්‍රම් දැන් ලාංකයේ බෞද්ධරුම කළ කිවම ඒකට ද්‍රව්‍යාත්මක සංස්කෘතිය වගේම අපේ චින්තනය අපේ ජීවන සම්ප්‍රදයන් පවා අදාළ වෙනවා. නමුත් ඒවගේ පුළුල් වපසරයක්ක් ආරණය කරන්න අසරු නිසා අපි මෙතැන්දී වැඩි අවධනයකම කරන්නේ පුරාවිද්‍යාත්ම කුරුමයට බෞද්ධ රමේ කලත් තැදහස් කරන්න විශෂම පරාද්‍යාත්ම කරුමේ. එතකොට මෙතැද ප්‍රධාන අියෝග දෙකක් අපය අඳුරගෙන තියෙනවා එකක් තමයි වර්තමාන ක්‍රියාවලිය ඔස්සේ අපේ ලාංකයේ බෞද්ධරුමය දකා රීම ක් නි තු ගේ ඇත රපයක් පෙන් නු කන. හොදක් ක් ද පමක් නම්කිීම ස ක්ෂ ීම හ පත්වා ව එතකොට ජ මන ව හම දක්ෂ කග ියෝගයක්. දෙවනි අ ියෝග තමයි වා අවභාවිත කිරීම වලක්වාගගේනීම අවවාවිත රීම කලක නන්නේ සබදධ්‍යවිදියට හඳනාගනීම සවද්‍යවිදියට රන කිරීම ස ඒ සවද්‍යමතවාද සමාජගත කිරීම. ඒ එක ක්්‍රර කාරක පරවස්තු නාශක් තමයි තර මෙන්න මේ අභියෝගක ජයගන්නේ කොහොමදකනක මත තමයි අපේ සම්මන්ත්‍රනය අන්තර්ගතය සකස්වලලාතියන්න එතැද අපි සැසිවර් දෙකට තමයි විදේශන පවත්වන්නේ උදසන් සසි වාරය මුක් දේශන පවත්වන්නේ චර්ර ගමනි ජසූරිය ඇතුමා ලාංකේ බෞදධරුවම රැකගැනීම සඳහා අපගේ කාර්ය භාරයකන මත්‍රක වැටද තා කරනවා එයින් පස මහහාචාරය නිමල්ද සිිල්වා. ංන්කේ දරුව හවිදතාව කියලා. මේ බෞද්ධරම ෙදලයන්න මොුණ දකනය කැන දැවත් කරනවා. එයින් පස මගේ දේශනය පැත්වෙනවා මම කතා කරන්න බලාපොත්තු වන්නේ ලාංකයේ බෞද්ධ උරුම අනන්න්‍යතා විකෘත්තය කරණය කිරීම කියන්නෙක. අපි දන්නව මේ දවස්ල විශෂෙන්ම ඇතැම් පිරිස් උදාාරන කෙර කියනවනම් බුදුන් වහසේ ලංකා විපපුදුණනා කියන කිය මතුවවාදයක්ගන කණඩාය. හරමණ ගන්ඩයම් මේදක විසින්ම ලාංකේ බෞද්රම විකෘති කරම සිටනවා. තරඒ ක්‍රියාවල ඉල්දරු කරීම මයි අපිගේ බලාපොරොත්තුව. හවස සැසිවාරයේදී පවදේශන තුනක් පැවැත්තෙනවා. එ එෙක්දේශනයක් ලාංකයේ බෞද්ධරුම විනාශයේ විධ පැතිකට කෙන මමාතෘක වැටතේ. අපි අශාධපති ස්වාමන් වන්සේත් පුරාවිධ පාර්තිමේන්තුව ගවේෂ නිල්දාර TMMC බන්ඩර් මහත්මයක් පවත්වවා. අමत्रව රම ගො පවත්වාගෙන ාව හවිටම हा ර සදय භි‍ෂ ම් ාව සි. නිසා ංක බෞदධुර में ප්‍රभवे සහ පැවත්ම පිණස මहाර සप्්‍රदाයේ දැක්ම කියන मात्रका ටते දේशනයක් पाවवा සමේද විर्වर्ධ हात्මය අමत्र අවसा දේශන වශයෙන්. අපගේ උරුමේ ආරක්ෂාකරගැනීම සඳහා ජාතිකවාද දක් කියෙන මාත්‍රක වැටති රජට විශ්විද්‍යාල කතතිකාචාරය චන්දම අබන්රල මහත්මයා දේශ පවත්තනවා මෙන්න මේ කියන දේශවලින් තමයි අපේ සම්න්ත්‍රනය අතර්ගතු වලාතින්. පුරාවිද්‍යා ශෂත්‍රයේ පිළිබඳ ඇල්මක් දක්නයටට වගේ වර්තමානයේ පුරාවිද්‍යා ස්මාරකයන් පිළිබඳ තිබෙන විද මතිමතාන්තර පිබඳ හොඳ අවබෝධයක්. ලඟකාරගන්න හොද අස්ාවක් බවට පත්වේවි මේ සම්න්ටනයේ සැපතැම්බර් වි හතර වෙනි ද ශ්‍රී ලංකා බෞද්ධහා පාිවිශ්ව විද්‍යාලි ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පාත්වන්නට සියලු කටයෙකතු සූදානම් කලලා තිබෙන අපි නමස්කාර පෙරදර ස්තුති පිරිනමනව අංශාධිපති දේෂ් කතිකාචාරය වැරගම සද්ධානන්ද ගෞරමණය ස්වාමන් වහන්සේට ඒ වගේම ශිෂ්‍ය සගම සහපති පූජයේ රප බැද්දේ චුලා ංකාර අපි හාමුදුරුවන්ටත් කතිකාචාරය ආචාරය ඉසංක මල් සිමහට බෙහහි ස්තුතින්තේ පිබඳව. නුවත් කරන්නට පැමිනියාට, පුරාවිද්‍ය ශේෂත්‍ර පිළිබඳ ඇල්මක් තක් වන ඔබ ඒ අනාගත පරපුරට රෙනයන්නට බලාපොරොත්තුවෙන වනක් මේ සම්මන්ත්‍රනයක් එක් එකතුවෙෙන්න්න කියෙන රාධනාවත් එක්ක සිවමන්සලෙන් සමුගෙන යාන. සුබදවසක් කඔබට.